කාලයක් තිස්සේ දකින්නේ අලුත් ව්‍යවස්ථාව ගැන සියලු දෙනාම කතා කරන එක. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරනවා මේක වාම අකුල ගන්න අලුත් ව්‍යවස්ථාවක් වුණා නැත කියන එකට එතුමා දැන් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. දැන් මේක මොකද්ද ලොකුවට වැරද්දක් සිදු වෙන විදිහට එතුමා පෙන්눔 කරන්න හදන්නේ. මේකට තමයි තවත් ජාතිවාදී දිනේෂ් ගුණවර්ධන කියන ජාතිවාදියාව මානායක ස්වාමීන් වහන්සේලා ගාව ගෙනියලා එතනදී ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන්. මානායකලා මේකට කැමතිුනේ නැත්තම් ඒගොල්ලෝ පාරට බස්සන්න පුළුවන්. මේක සිංහල පැත්තට අරගෙන මේක ලොකු ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන් කියන එක තමයි ඒගොල්ලන්ගේ චේතනාව. මේක දිගින් දිගටම මේ පක්ෂය අදාගෙන මේ වෙනස් කරන් සියලු දේම කරන්නේ ජාතීන් අතර ප්‍රශ්නයක් ඇති කිරීමේ චේතනාවෙන් කියන එක පැහැදිලි ලෙස පේනවා. ඒක අපි එක උදාහරණයක් දුන්නා තමයි එදා රෝහිණියා මුස්ලිම් මේ UNHCR එකෙන් ගෙනල්ලා 30 දිනක්ව තියාගෙන ඉනකොට මේ අක්විමන දයාරත්න සහ දන්ප්‍රසාද්ලා යෝගි නටනකොට ඒ වෙලාවම විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ කතා කරනවා. ඒතකොට මේකේ අර කුමන්ත්‍රණය කොයින්ද එන්නේ කියන එක පැහැදිලි ලෙස අපි පෙන්වලා දීලා තියෙනවා. දැනුත් කරන්නේ ওই ටික. හැබැයි මං ගිය සුමානෙත් කිව්වේ මල්වත්ත මානායක ස්වාමීන් වහන්සේ තමයි මේගොල්ලන්ට හරි පැහැදිලි උත්තර දීලා ඒ වංශ ගැන අපි හොඳ පැහැදීමක් හැමදාම තිබුණා. හැමදාම හරි දේ දකිනවා, හරි දේට බය නැතුව කතා කරනවා. සියලුම රටේ වෙන සියලුම දේවල් බලා සිටින මානායක කෙනෙක් ඇරිලා අපි අඳුනගෙන තියෙනවා. ඒ වාසේ ලස්සනට ප්‍රකාශ කෙරුවා දිනේෂ් ගුණවර්ධන මහත්මයාට. තවම ඔරිජිනල් කොපිය ඇවිල්ලත් නැහැ. අවසන් ඩ්‍රාෆ්ට් එක ආවට පස්සේ අපි ඒක ගැන බලන්න ජනාධිපතිතුමා අගමැතිතුමා අපි හම්බ වෙලා කියලා දෙනවා. කිසිම වෙලාවක කිසිම ප්‍රශ්නයක් කිසිම ජාතියකට එන්න දෙන්නේ නැහැ කියලා ඒකක් තියෙනවා. ඒ නිසා අපි බලමු. ඇයි අදිසි වෙන්නේ? ඇයි කලබල වෙන්නේ ඔයගොල්ලන්? අදිසි වෙන්නේ නැතුව ඉන්න කියලා හොඳ උපදේශයක් දිනේෂ් ගුණවර්ධන මහත්මයාට දීලා මන්ත්‍රීතුමාට දීලා යවලා තිබුණා. මේක තමයි නායකත්වය කියලා කියන්නේ. දැන් මේකේ අපිට පේනවා දැන් ඉන්නේ තවත් පැත්තක් අරගෙන ඇවිල්ලා මේක එහෙම ගියාම උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරනවා. උතුරු නැගෙනහිර කියන එක වෙනම ප්‍රශ්නයක්. උතුරු නැගෙනහිර එකට තිබිච්ච එක උසාවියට ගෙනියලා සුප්‍රීම උසාවිය එක දෙකට බෙදලා තියෙන දැන්. දැන් මේකේ ඒක කියන්නේ එකව කරනවා නම් ඒ පළාතේ ජනතාවගෙන් රෙෆරන්ඩම් එකක් තියලා හාලා තමයි එකට කරන්න පුළුවන් කියන එක දැන් නීතියක් බවට ගෙනලා සුප්‍රීම උසාවියේ දීලා තියෙනවා. දැන් මේක අපි කියනවා ඒ පළාතේ ඉන්න පක්ෂ විශේෂයෙන්ම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් එක මේක ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙල යටින් වැඩ කරගෙන යන එක මුළු ලංකාවේම ඔක්කොම මුස්ලිම් ජනතාව දන්නවා. හැබැයි රිෂාඩ් බදුදීන අමතුමාගේ පක්ෂේ ප්‍රසිද්ධව කියලා තිනවා මේක ඒකාබද්ධ කරන්න බෑ කියලා. අතවුල මාත්මයත් ඒ මතෙම ඉන්නවා. ඒ වගේම ඒක ඇතුලේ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මොකද ඒ ප්‍රශ්නේ කොහොමද මේක කරන්න පුළුවන් කියන තත්වයක් ඇති වෙලා තිනවා. ඒ නිසා ඒ ජීවත් වෙන ජනතාවට බාර කරන්න ඕනේ වැඩ පිළිලා කෝක. ඒක රජයක් ඇටියට ඒක රජය තීන්දුව කරන්න ඕනේ කොහොමද මේක ඒකාබද්ධ කරනවද නැද්ද කියන එක. මෙතන ඒක ව්‍යවස්ථාවට ගෙනල්ලා දාලා ජනතාවට කියලා දෙනව නෙවෙයි. ඒ ජනතාවගෙන් මේ ඡන්දයක් තියලා විමසන්න ඕනේ මේ ඒකාබද්ධ කරනවද නැද්ද කියන තීන්දුවකට අපි යන්න වෙන නිසා මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ ගැන කලබල වෙන්න උවමනාවක් නැහැ. ඉස්සර ව්‍යවස්ථාව මොකද්ද කියලා බලාගන්න. ඒකේ හොඳ නරක මහානායක ස්වාමීන් වහන්සේ කිව්වාම හොඳ නරක ටික බලලා මේක හොඳයි මේක නරක මේක මෙහෙම වෙනස් කරන්න කියලා කිව්වාම ඒවා ඒ විදිහට ඒ ස්ටියරින් කමිටි එකේ කරගන්න පුළුවන් කියන එක තමයි ඒ වංශයේ පැහැදිලි ලෙස කියලා දෙන්නේ. ඒ වගේම අපි දැක්කා නාමල් රාජපක්ෂ මහත්මයා අම්බන්දොට වරාය අල්ලගෙන ලොකු උද්ඝෝෂණයක් ගෙනිච්චා. රිමාන්ඩ් බාරයට පත් වුණා. දැන් ගිහිල්ලා මොකද කියන්නේ? පාර්ලිමේන්තු කණ්ඩායමක් නියෝජනය කරගෙන අපි හත් දෙනෙක් යන්න ඕනේ. ඒ නිසා අපිට බේල් දෙන්න කියලා. දැන් බේල් එකේ ලක්ෂ 5 ගානේ බේල් තියලා තමයි අද දැන් එළියට ඇවිල්ලා තියෙන්නේ මේ ගමනේ යන්න. දැන් මේකෙත් මොකක්ද තියෙන ප්‍රශ්නේ? ජනතාව තේරුම් ගන්න ඕනේ මුළු රටේම ජනතාව හම්බන්තොට වරායටත් මත්තල ගුවන්තොට පොළටත් ඒ තියෙන හම්බන්තොට තියෙන ක්‍රීඩාංගණයටත් හම්බන්තොට තියෙන අර උත්සව ශාලාවටත් ගිහිල්ලා මිනිසු උද්ඝෝෂණය කරන්න ඕනේ මේ පවුලම ඇතුළට දාන්න කියලා. මේ වගේ විනාශයක් කෙරුවට ඒක විතරක් නෙවෙයි
මේවා දැන් දැන් කෑ ගන්නෙ මොකද මේ යාපාලනේ රජයේ ඉන්නවා ඇමතිවරු කොන්ද පණ නැතුව ඒවට උත්තර දෙන්න බැරුව ඉන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න වැඩිනේ ඒගොල්ලන් කරලා දින හොරකම වැඩි නිසා ඒගොල්ලන්ට කතා කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා නැත්තම් අරේ ජනතාවට පැහැදිලි කරලා කියන්න මොකද මේගොල්ලන් කරලා තියෙන්නේ කියලා දැන් නාමල් බබා සා නාමල් බබාගේ තාත්තා නාමල් බබාගේ අම්මා නාමල් බබාගේ මාමලා බාප්පලා ඔක්කොම පරම්පරාම හොරකම් කරපු පිරිසක් දැන් මේ පිරිස අඟලක්වත් ඇරෙන්නේ නැතුව මේ සියලු දේම විකුණපු උදවිය දැන් වැඩි කතා කරන්න ඕන නැහැනේ හරියට සින්නක්කර දීලා සම්පූර්ණයෙන්ම පෝච්චිටියක සම්පූර්ණයෙන්ම චීනෙට වික්කා ඊටම සම්පූර්ණයෙන්ම වික්කා අමුදාව දිවිච්ච ග්‍රවුන්ඩ් එක සම්පූර්ණයෙන්ම වික්කා මේ ආණ්ඩුව ඇවිල්ලා තමයි ඒ ගිවිසුම් ඔකම 99 බද්දට මාරු කරලා තියෙන්නේ මේක රටේ ජනතාවට පැහැදිලි කරන්නේ ආණ්ඩුවෙන් පැහැදිලි කරලා කියන්න අන්න මේගොල්ලන් ගාපු ගිවිසුම මේකයි අපි මේක ඇවිල්ලා නැවතුවා අපි දැන් මේක මෙහෙම වෙනස් කරලා තියනවා කියලා රටේ ජනතාවට පෙන්වන්න නැත්තම් මේගොල්ලෝ උද්ඝෝෂණ කරනකොට හම්බන්තොට වරාය ගෙනල්ලා මොකද කරන්න පුළුවන් උනේ ඒක මාළු වලන වරායක් බවට පත් කරන්න පුළුවන් උනාද නැහැ නැව් ආවද නැහැ මත්තල ගුවන්තොටුවේ බැස්සා මොනෝරු බැස්සේ ගුවන් යානයක් බාන්න බෑ ආපු පළවෙනි ගුවන් යානේ මොකද උනේ කියලා දන්නවද මොන්රේ කැපිලා ඉතින් ඒ වගේ විනාශකාරී තත්ත්වයක් ඇති කරපු මිනිසුම ඒක ඉස්සරහ අපිට කියලා කියනවා මෙච්චර කෝටි ගණන් වීදම් කර කෝටි ගණන් ගසා කෑවෝගේ ඒකයි කිරුවේ ඒ ගසා කාපු පවුලම ගිහිල්ලා උතන වාඩි වෙලා කියන්නේ මොකද මේ ආණ්ඩුව මේ ඔක්කොම විකුණනවා කියලා දැන් විකුණනවයි මේගොල්ලන් ගත්ත ණය වලට පොලිය ගෙවන්න මේක ආයිත් බදු දෙන එකයි වැඩ දෙකයි මේක තේරුම් ගන්න බැරි නීතිඥ මාත්‍ය තමයි නාමල් රාජපක්ෂ කියන්නේ. මහින්ද රාජපක්ෂ පුතා නැත්නම් තවත් නාමල් රාජපක්ෂ කෙනෙක් ඉන්නෝනේ ජනාධිපති අපේක්ෂකෙක්. මේ නාමල් රාජපක්ෂ කියනවා නීතිඥවරයෙක් කියලා. හැබැයි යාට තේරෙන්නේ නැහැ. නීතිය තේරෙන්නේත් නැහැ. සදාචාර තේරෙන්නේත් නැහැ. මොකද එයා කරන කියලාවත් එයා දන්නේ නැහැ. එයාට කොහොම හරි අර පරණ හොරකම් කරපු විදියටම හොරකම් කරගන්න තාත්තව ආයිත් පත් කරගන්න උමනාව විතරයි තියෙන්නේ. ඒකේදී එයා කියනවා මේ යාපාලන රජය මේව ඔක්කොම ආයි විකුණන්න හදනවා දැන් කවුරු හරි මත්තල ගුවන්තොට වල විකුණන්න හදුවද කවුරු හරි හම්බන්තොට වරාය විකුණන්න හදුවද නැහැ මේ කාලකණ්ණි කරපු වැඩ නිසා මේගොල්ලන් ගත්ත ණය ප්‍රමාණය මේක ගෙවා ගන්න බැරුව මේක තවත් ආණ්ඩුවත් එක්ක එකව වෙලා ජොයින්ට් වෙන්චර් එකකට ගිහිලා මේක තව පොඩි පළදායි හාබරයක් බවට පත් කරගන්න පළදායි ගුවන්තොටුපළක් බවට පත් කරගන්න තමයි කටයුතු කරන්නේ මිසක් මේක කාටවත් විකුණන්න දඟලන්නේ නැහැ මේ රජය කියන එක පෑදෙලි මේ රජය ආපු දවසේ ඉඳලා ඒක අඟලක්වත් කාටවත් විකුණලා නැහැ හැබැයි මාධ්‍යමයේ තිබ්බාම අර පැත්තේ ඉන්න හොරු ටික හැමදාම කියන්නේ අරක විකුණනවා මේක විකුණනවා විකුණනවා උසාවියට යන්න මේ ප්‍රතිපත්තියක් ඇසියර මේ රජෙන් කිසිම දෙයක් විකුණලා නැහැ කියන එක අපි පෑදෙලි ලෙස කියන්නුනේ ඒ වගේම මානායක ස්වාමීන් වහන්සේලා තුන් දිනාම එක්කව වෙලා ජනාධිපතිතුමාට අගමැතිතුමාටයි ලිපියක් ලියලා දෙනවා සයිටම් එක දැන් උඟක් මිනිස්සු සයිටම් එක ලොකු අයිටම් එකක් කරගත්තානේ ආණ්ඩු පෙරලන්න පුළුවන් ස්ථාවරයට ගෙන්නන්න පුළුවන් කියලා හිතුවානේ හැබැයි දැන් දෙමව්පිය දෙපැත්තේම දෙමව්පිය එක්කව වෙලා තිනවා එක්කව වෙලා තියෙන්නේ ඇයි රජයේ යුනිවර්සිටි වල ඉගෙන ගන්න දරුවන් ගෙදර ඉන්නවා සයිට් එකේ ඉගෙන ගන්න දරුවන්ගුත් ගෙදර ඉන්නවා. දැන් අම්මලා තාත්තලාට තමයි ලොකු ප්‍රශ්නයක්. මේගොල්ලෝ ගෙදර තියාගෙන ඉන්නේ කොහොමද කියලා. අනිත් පැත්තේ රජයේ මේ යුනිවර්සිටි වල ඉන්න ළමයින්ගේ අම්මලා හිතනවා දවස් ගානේ මගේ පුතා අයියා සිගාරෙක් වවරපත් වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක්. මේ වෛද්‍යවරු එක්කව වෙලා මගේ පුතාව රෂ්ටියාදු කාර්යයක් කරනවා. පාරටිගේ බෑන්ඩ් එකක් බැඳගෙන කොණ්ඩේ වවාගෙන අයියා සිගාරෙක් වගේ කෑ ගාගෙන බෙරියන් දීගෙන මෝ රට ආණ්ඩුව පෙරලන්න කොන්ත්‍රාත්තුව බාර අරගෙන තියෙනවා මගේ පුතා විනාශිර වෙනවා. ඒ පැත්තේ ගියේ අම්මලා අම්බු කරපු සල්ලි ටික මිලියන 8ක් වීදම් කරලා තියෙනවා සයිට් එකකට ගෙවලා. පුතාව වෛද්‍යවරයෙක් කරන්න. ඒකත් ප්‍රශ්නයක්. ඉතින් දැන් මේ දෙකොල්ලෝ එක්කව වෙලා මානායක හාමුදුරුවෝ කියලා හම්බෙලා කියනවා හනේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ ආණ්ඩුවට මේකට විසඳුමක් දෙන්න. මේක අපි අද නෙවෙයි කියන්නේ. මේ පළවෙනි දවසේ මේ පටන් ගත්ත වෙලාවේ මේ රජයේ කකුල් දෙක පල්ලයට දාලා හරියට කියලා තිබුණා නම් තමයි ඕන මගුලක් කරගන්නවා සයිට් එකක වාහන්නේ නැහැ කියන අපි කියපු දෙයම කියලා තිබුණා නම් අද මේ ප්‍රශ්නේ නැහැ මේ රජයට.
මේක ආණ්ඩුව දිගින් දිගටම තීන්දුවක් නැතුව අර කොමිටි මේ කොමිටි අරග කරමු මේක කරමු SLMC එක අදාගමු කාලෝ ෆොන්සේකා ගෙදර යවලා බලමු මේවා කෙරුවා මිසක් මේකට විසඳුමක් දුන්නේ නැහැ. දැන් මානායක ස්වාමීන් වහන්සේලා කියන්නේ රජයට ඕ ජනාධිපතිතුමායි අගමැතිතුමායි එක්කව වෙලා තීන්දුවක් දෙන්න. අපිත් කියන්නේ ওই ටික තමයි. තීන්දුවක් ගන්න හරියෝ වැරදි තීන්දුව ගන්න ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ. ඉදිරියට යන්න බලන්න නැත්නම් කාලේ විනාසයි මිනිසුන්ගේ පෙට්‍රල් ටික විනාසයි හැමදාම ස්ට්‍රයික් මිනිසුන්ට ගමනක් යන්න බෑ නැකතකට මගුල් ගේකට යන්න බැරි තත්වයක් මේ රට තුල උදා වෙනවා. හැමදාම ස්ට්‍රයික් මේ ස්ට්‍රයික් එකට විසඳුමක් හොයන්න ඕනේ. මේ කුමන්ත්‍රණකාරී කවුද කියලා බලලා ඒකෝන් අතර නුර ගන්න වැඩපිළිවෙල ආණ්ඩුවෙන් කරන්න ඕනේ කියන එක තමයි අපි කියන්නේ. ඒ වගේම විවස්ථාවේ උඟක් වැඩ කටයුතු කරන ජයම්පති වික්‍රමරත්න මහත්මයා මහත්මයා ප්‍රකාශයක් කරනවා. මොකද ප්‍රකාශය? අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන 2020 වෙනකන් ජනාධිපති හැටියට අපි ජනතාවට දීපු පොරොන්දුව එතනින් අවසන්යි. එතුමා තව දිරටත් ඉන්න ඕනේ නම් ඒක අලුත් ව්‍යවස්ථාවේ ඇතුල් වෙන්න ඕනේ. ඒක කතාවට සීමා වෙන්න බෑ. පොරොන්දු දේශපාලනයක් නෙවෙයි. හැබැයි පෑදිලි ලෙස කියන්න ඕනේ ව්‍යවස්ථාව තුලින් 2020 අවසන් වෙනවා. 2025 වෙනකන් ජනාධිපතිතුමා ඒ ධූරේ ඉන්නවා කියන එක කියලා තමයි මේක අවසන් කරන්න ඕනේ කියලා කියනවා. විධායක ජනාධිපති ධූරේ නැති කරනවා කියන එක තමයි අපි එදා ප්‍රකාශ කරුවේ. දැන් අර පෙරදිච්ච මිනිස්සු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ ඇවිල්ලා ඒගොල්ලන් විවිධ දේවල් ප්‍රකාශ කරනවා. හැබැයි ඒ දේවල් ඒගොල්ලන්ගෙන් ප්‍රකාශ වුණේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා අපේක්ෂය ඇටියට දීපු පොරොන්දුවක් තමයි මම එකපාරයි ජනාධිපති ක්‍රම කරන්නේ. මම අහින් වෙනවා කියන එක එතුමා ප්‍රකාශ කරලා ඉවරයි. හැබැයි දැන් ජනතාවගේ ඉල්ලීමක් තියෙනවනම් ජනතාවට විධායක ජනාධිපති ධූරය තියන්න ඕනේ කියලා කියනවද? නෑ, එහෙම එකක් නෑ. එතකොට තමයි කියන්නේ නෑ, මේ කතාව අපි මෙතනින් කෙලින්ම ව්‍යවස්ථාවට දාලා 2025 පස්සේ මේ සම්පූර්ණ විධායක ජනාධිපති ක්‍රම අවෝසි කරනවා. ඒ ජනාධිපතිවරයා 20ට පස්සේ පාර්ලිමේන්තුවෙන් තෝරා ගන්න පුළුවන් ජනාධිපති කෙනෙක් ඇටියටපත් වෙන්න ඕනේ කියන එක ජයම්පති වික්‍රම මහත්මයා කියනවා. ඒක ඇත්තටම මේක සාකච්ඡාවට ගන්න ඕන කාරණාවක්. දේශපාලන පක්ෂ දෙකම මේ තීන්දුවට ඇවිල්ලා මේක අවසන් කරන්න ඕනේ, නැත්නම් ජනතාව අතර මේ ප්‍රශ්නේ ලොකෝට යනවා කියන එක තමයි අපිට කියන්නේ. ඒ වගේම එක්සර්සයිස් ඩිපාර්ට්මන්ට් එක ගැන දැන් වාක් තොරතුරු එළි වෙලා තියෙනවා. දරුවන් මද්රව් වලට අබ්බෑ වෙලා හවු වුණාම ඒකේ ඉන්න එක්සර්සයිස් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න උදවිය ඒ අම්මලා තාත්තලව තර්ජනය කරනවා. අම්මලා තාත්තලගෙන් කෝටි ගණන් මුදල් යොපු වෙනවා කියන එක දැන් එළි වෙලා තියෙනවා. දැන් අලුතෙන් පත් වෙලා ඉන්නවා හෙලන් මේගස් මුල්ල මාක්මිය. එතුමිය කියනවා එහෙම දෙමව්පියන් ඉන්නවා නම් ඕගලන්ගේ සියලුම ආරක්ෂාව මම බලාගන්නම්. ඕගලන්ගේ ප්‍රවෘත්ති එළියට යන්නේ නැතුව මම බලාගන්නම්. මාත් එක කෙලින්ම සම්බන්ධ වෙන්න මට කියන්න විස්තර කියලා. දැන් මේකේ දෙන්නෙක්ගේ නම් එළියට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ටෙලිෆෝන් කන්වර්සේෂන් පවා අවු වෙලා තියෙනවා. ඒකේ ඒගොල්ලන් අඳුරගෙන තියෙනවා. ඒකේ විශේෂයෙන්ම ඒක ඉන්ස්පෙක්ටර් කෙනෙක් ඉන්නවා තිලක් දිසානායක කියලා. අනිත් ඒ එක්සර්සයිස් ඔෆිසර් කෙනෙක් ඉන්නවා චමින්ද කියලා. මේ දෙන්නම තමයි විශේෂයෙන්ම වැඩියෙන්ම ගිහිල්ලා එළියෙන් සල්ලි අරගෙන අන්තිම ඉන්ස්ටෝල්මන්ට් එක එක අම්මා කෙනෙකුට කතා කරලා ලක්ෂ 15ක් ඉල්ලලා දෙනවා. අනිත් එක කේස් එක අවසන් කරන්න ඕන තව කේස් එකේ ලක්ෂ 10ක් මුදල් ඉල්ලලා දෙනවා. දැන් මේ වගේ දේවල් දරුවත් නැති වෙන්න යනවා ඒ අම්මලාට. ඒ පැත්තේ මේ පැත්තට ආවම දරුවා සහ පවුලේ නම යන්නේ නැතුව ඉන්න ඕනේ නම් අපිට මේ සල්ලි දෙන්න කියලා දැන් තර්ජනය කරන තත්වයක් එක්සර්සයිස් ඩිපාර්ට්මන්ට් එක ඇතුලින් ඇවිල්ලා තියෙනවා. මේ එක්සර්සයිස් ඩිපාර්ට්මන්ට් එක විතර නෙවෙයි ලංකාවේ හැම ඩිපාර්ට්මන්ට් එකේ මේ ප්‍රශ්නේ තියෙනවා. විශේෂයෙන්ම අපි මීට ඉස්සර උගලන්ට දිගින් දිගටම ප්‍රකාශ කරපු එක තමයි ශ්‍රී ලංකා කස්ටම්ස් එකේ තියෙන හොරකම. උගලන්ට මතක ඇති මේකේ තමයි ශ්‍රී ලංකා කස්ටම්ස් එකේ ඉිටපු DGC හොරා කියන එක අපි පෙන්ලා දුන්නා. ඒක ඉිටපු තව නිලධාරියෙක්ගේ නම කියලා අපි කිව්වා සමන් කියලා. අන්න අපි නම් වලින් කියන්නේ අන්න ඒ දෙන්න සමන්ව ගියා පෙන්ෂන්. DGC ව ජනාධිපතිව වහම මාරු කරලා දැන් කාන්තාවක් උතන දැන් ගිහිලා තියෙනවා. දැන් එයාටත් අපි කියනවා මේකේ තුල වෙනමම හොට්ලයින් එකක් දාන්න මේ කස්ටම්ස් එකේ තියෙන දූෂණය
ජනතාව වහම කතා කරලා කියන්න පුළුවන් විදිහට කස්ටම්ස් එකේ ඔෆිසර්ලා කන්ටේනර් එක පන්නනකොට ටෙලිෆෝන් කරලා කියන්න පුළුවන් හොට්ලයින් එකක් දාලා වෙනමම යුනිට් එකක් දාලා මේ තැන් සුද්ධ පවිත්‍ර කරලා ගන්න දැන් ජනාධිපතිතුමා මේ මාරුවීම් කරන්නේ අලුතෙන් මිනිසු ගෙනලා දාන්නේ මේවා නැති කරන්න ඒ නිසා මේ කස්ටම්ස් එක විනාශ කරලා ගියා කට්ටියක් දැන් ආපහු කාන්තාවක් දාලා දෙනවා එතනින් තවත් විනාශයක් වෙන්නේ නැතුව මෙතනින් මේ කස්ටම්ස් එක බේරගෙන විතරක් නෙවෙයි රටට එන්න ඕනේ ඒ ඩියුටි එක හරි ආකාරව ලැබෙන්න පුළුවන් වාතාවරණයක් හදාගන්න. දැන් ස්කෑන් මැෂින් එක. හොරාගේ බඩු එනකොට ස්කෑන් වෙන්නේ නැහැ. අරියට බඩු ගේන එක ආවේ ස්කෑන් වෙනවා. ඒ මැෂින් එක ඒ වෙලාවට හොඳට වැඩ කරනවා. ඒගොල්ලන්ට ඌමනායකගේ බඩු එනකොට ස්කෑන් මැෂින් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි අපි දිගින් දිගට බැලුවේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ අලුත් මාරුවීම් තෙක්ක වෙනසක් ඇති වේවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉන්ෂුරන්ස් විශේෂයෙන්ම ඉන්ෂුරන්ස් කම්පැනි ටික බලන්න දැන්. හැම තැනම ඉන්ෂුරන්ස් කම්පැනියක් අරගන්නවා. ගිහිල්ලා ගිහිල්ලා හැම තැනම ගන්නවා බිස්නස්. බිස්නස් අරගන්නකොට කියන්නේ අපි තමයි පෑ 24න් ක්ලේම් ගෙවන්නේ, අපි අරක ගෙවන්නේ, මේක ගෙවන්නේ කියලා කියනවා. දැන් අමානා ඉන්ෂුරන්ස් කියලා එකක් අරගත්තා. දැන් අද බලන්න අර අලුත් ගමදී තුන් පාරක් ගිනි ගත්තා මේ අලුත් ගම ටවුන් එකේ කඩයක්. ඒ කඩේ අද වෙනතුරු රජෙන් කම්පන්සේෂන් එකක් ගෙව්වේ නැහැ. ඒක අපි දිගින් දිගට මේ මාධ්‍ය අමු වල කතා කරුවා. දැන් ඒ දරුවා දීලා ඉන්ෂුරන්ස් කාර්යාලයෙන් ඉන්ෂුරන්ස් එක ඉල්ලනකොට ඉන්ෂුරන්ස් කම්පැනිකෙන් ඉන්ෂුරන්ස් එක දෙන්නේ නැහැ. දැන් රස පරීක්ෂණ වාර්තාව ඇවිල්ලා තියෙනවා තුන්වෙනි වරටත් මේ කඩේ ගිනි තිබ්බයි කියලා. දැන් පොලිසියෙන් ප්‍රකාශ කරලා තිබුණානේ මේක ගිනි තියාගත්ත එකක් කියලා. අන්තිමට දැන් පොලිසිය ප්‍රකාශ කරලා තියෙනවා මේ කඩේ ගිනි තියලා තියෙනවා. මේ ගිනි තියලා කියලා ප්‍රකාශ කරුවාට පස්සේ ඒ ප්‍රකාශනයේ ඉන්ෂුරන්ස් එකට දීලා හදරත් ඒ දරුවාට සල්ලි දීලා නැහැ. ඉතින් මේ වගේ ඉන්ෂුරන්ස් කම්පැනි ගැන මහා බැංකුව බලන්න ඕනේ. නිකන් මේ කාඩම ඉන්ෂුරන්ස් කම්පැනියක් අරින්න දෙනවා විතර නෙවෙයි, ඒක මොනිටර් කරන්න ඕනේ මහා බැංකුව. මහා බැංකුව දැනගන්න ඕනේ මේගොල්ලන් කොච්චර ඉන්ෂුරන්ස් කරනවද, ඒ වගේ මේගොල්ලන්ට මාසිකව ක්ලේම් කීයක් එනවද, ඒ සියලුම ක්ලේම් වලට මේගොල්ලෝ මුදල් ගෙවනවා කියන එක බලන්න ඕනේ. ඒක මහා බැංකුවේ යුතුකමක්. මේක වහම කරවන්න විශේෂයෙන්ම අමාන ඉන්ෂුරන්ස් එක ගැන විශේෂයෙන්ම සඳහනක් ඇවිල්ලා තියෙනවා. මේ ක්ලේම් ගෙවන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. වහම මේක රජය මැදිහත් වෙලා මහා බැංකුව මැදිහත් වෙලා මේ ක්ලේම් එකේ ඒ දරුවට අරන් දෙන්න ඕනේ. නැත්නම් ඒ දරුවා දැන් පේමන්ට් එක ගානේ ගිහිලා කඩෙන් කඩේ ගිහිලා බඩු විකුණන තත්ත්වයක් අපි දැන් බලනවා. මේක විශාල ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් කරලා ක්ලේම් ගෙවන්න නැතු වෙන්නේ. මේ වගේ දේවල් වෙන්න දෙන්න නරකයි කියන එක තමයි අපි කියන්නේ. අනිත් එක තමයි අන්තිමටම අතිගරු ජනාධිපතිතුමා යාපනයේ එනවා කියලා දැනගත්තාම පිරිසක් කිව්වා මින්පස්සේ මෙයාව යාපනයේ එන්න දෙන්නේ නැහැ කියලා. මේගොල්ලන් එහෙම ප්‍රකාශ කරපෙන ජනාධිපතිතුමා ගෙදර හිටියේ නැහැ. ගියා. ගිහිල්ලා බලනවා ජනාධිපතිතුමා යනකොට කළු කොඩි වන්නවා. ජනාධිපති මොබලව යකෝ සුදු කොඩි වනන්න ඕන තැන මම මොකද කළු කොඩි වනන්නේ කියලා. එතනම බැස්සා. බැලලා ඒ කළු කොඩි උස්සගෙන ඉන්නේ කට්ටියගේ ඉදිරියටම ගියා. ඒකේ අපි දැක්ක එක්කෙනෙක් ඇංගිලා එහෙම පිටිපස්සට යනවා ගජේන්ද්‍රම් පොන්නම්බල මහත්මයා. එයා ආවේ නැහැ ඉස්සරහට. සුරේෂ් ප්‍රේමචන්ද්‍ර සහ සිවාජි ලිංග මහත්මයා විතරයි ජනාධිපතිවට කතා කරන්නේ. කතා කරුවාම ජනාධිපතිතුමා පෑදීලස කිව්වා මේම කොඩි නවන එකෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මොකද ඔයගලගේ ප්‍රශ්නේ එන්න ප්‍රශ්නෙට මූණ දෙමු, එන්න ප්‍රශ්නේ කතා කරමු කියලා ඒගොල්ලන්ට අවස්ථාව දුන්නා කතා කරන්න. එතනට බැස්සා බෑලා කතා කරුවා. මේක තමයි නායකත්වය කියලා කියන්නේ. මේ නායකත්වය සාමාන්‍ය මිනිසුන්ට එන්නේ නැහැ. බිය වෙනවා, ඒ උත්සවයට යන්න නැතුව චොපරගේ නැගලා දුවලෙනවා, ඒ වගේ කෙරුවේ නැහැ. බෑලා ඒ ප්‍රශ්නෙට මූණ දුන්නා. ඒගොල්ලන්ට ගියා ඕන වෙලාවක එන්න මේක සාකච්ඡා කරමු. පාරේ වාඩි වෙලා පාරේ හිටගෙන අවුවේ වේලිලා දරුවන් අරගෙන ඇවිල්ලා මෙතන වේලිලා කොඩි වන්නණකින් ප්‍රශ්නේ වෙනස් වෙන්නේ නැහැ කියලා. අපිට බලමු. දැන් ඕගලන් කියනවා නම් මේගොල්ලන් මේ පොලිටිකල් වික්ටිම්ස් කියලා. ආ දේශපාලන සිරකරුවන් කියලා ඕගලන් කියනවා නම් ඒ ගැන බලමු. අපි කිව්වේ දැන් නෙවෙයි. අපි මේ මාධ්‍ය අමුව පටන් ගන්න වෙලාවේ ඉඳලා මමයි ડોક્ટર දිගින් දිගටම කිව්වා ඒ වගේ දේශපාලන සිරකරුවන් ඉන්නවා නම් ඒ සියලු දෙනාම වහාම නිදහස් කරන්න කියලා. එහෙමයි ડોક્ટર. වහාම නිදහස් කරන්න කියලා අපි කිව්වා. දැනුත් අපි කියන්නේ එහෙම තියනවා. එමත් නැත්තම් ජනාධිපතිතුමාට තියෙන එකම දේ කරන්න ඒ සියලු දෙනා නඩු පවර්ලා ඒගොල්ලන්ට බේල් එකේවත් යන්න පුළුවන් වාතාවරණය හදලා දෙන්න ජනාධිපතිතුමාට කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා අපි කියන්නේ මේක වහාම
ලෝයින් ඕඩ මිනිස්ටේකෙන් ගීලා මේවා බලලා දැන් එතන මේ මේ කන්නේ නැතුව බොන්නේ නැතුව උද්ඝෝෂණ කරගෙන ඉන්න පිරිසක් ඉන්නවා ගීලා ඒගොල්ලෝ බලලා ඒගොල්ලන්ට උපදෙස් දීලා අපි මේවා මේව තමයි කරන්න යන්නේ නඩු පවරන්නම් මේවා ගීලා ඕගොල්ලන් උසාවි මාර්ගයේ මේ බලාගන්න කියලාවත් මේක අවසන් කරන්න ඕනේ කියලා තමයි අපේ ඉල්ලීම. ස්තුතියි.